உலகினவா மங் பனவகினம் யன்னே துரட்ட யன்னே ஐயோயா ಸುರಾಜ್ ಗೆದರಾದ್ದಿ ಮೀನು ಸುರಾಜ್ ಗೆ ಸೀಲು ಮೃದಿಸೋದಾತಿಬುನತ್ ಸುರಾಜ್ ಮೀನುಟ ಕಿಸಿದು ವಿಶೇಷತ್ವಯಾಕ್ನ ದಕ್ವ ತ್ರಿವಿಲ್ ಪಾಕಿಕೆ ಮಿತುರಕುಗೆ ಗರ್ಭಿಣಿ ಬಿರಿಂದಕಟೈ ಪವಸಮಿನ್ ಅಮ್ಮಗೆನ್ ಬತ್ಮುಲಕ್ ದರಗಿನ ಇಕ್ಮನಿನ್ಮ ಅಹಿಂಸಾ ಸಿಟಿನ ತನಟ ಯನವ ಏದಿ ಹೋಟ್ಲೇ ಸಟಹನ್ ಪೊತೆ ಸುರಾಜ್ ಪಿಲಿಬಂದ ತುರುತುರು ನೊಮೆತಿ ಬವ ಸೇವಿಕಾವಕ್ ಪವಸದ್ದಿ ಸುರಾಜ್ ಕಿಸಿದು ಸಖ್ಯಾಕ್ ಅತಿ ನೋವನ ಪರಿದಿ ಇಂಗ್ಲಿಸಾ ಯನವ ಹೋಟಲ್ ಪೊತೆ ಸುರಾಜ್ ಪಿಲಿಬಂದ ತುರುತುರು ನೆತಿನಿಸ ಹೋಟಲೇ ಕಲಮನಾಕರುಟ ಸುರಾಜ್ ಗೆನ್ ಸಕ ಪಹಲವೆನವದ ನತ್ನಂ ಸುರಾಜ್ಟ ಮೆರೆಯನ್ಗಿನ್ ಹಿರಿಹರ್ಯಾಕ್ ವೇ ಕಿನ ಬಯಟ ಅಹಿಂಸ ರವೀಟ ಬಾರವೇದ ಅಹಸ್ ಮಾಲಿಗ ಅದ ಇತನ್ ಸಿಟ මෙච්චර මේ එකම දුව කිසි ආදරයක් නැහනේ අපෝයෝ එකම දුව උඹ දුවෙක් නෙවෙයි කටු අත්තක් අනේ අපේ මගේ ගතිගුණ ගෑවිලාවත් නැති ඇටි ඇත්තට මගේ දෙන්නේ තම ගැරටම තමයි හා අයියෝ තාත්තා කියන්නේ උඹලගේ අම්මා කටු අත්තක් නෙමෙයි දුවේ එහෙන් පිටිම පතෝ ගාලක් කියලා මොකද කිව්වේ මිනිස්සු අතින් වැරදි වෙනවනේ මහත්ය සමාව දෙන එක දේව ගතියක් මහත්ය සමාවෙන් පොඩ්ඩක් පොඩින් දැන් ඔයා මොකටද මගේ සමාව ඉල්ලන්නේ සර් ආවේ කම්ප්ලේන් එකක් කරන්න නේද මේ හෝටලේ වැඩ කරපු අවුරුදු 4 මේ කාමරෙට ඇවිල්ලා හොඳක් කියලා ගියපු ගෙස් කෙනෙක් නම් නෑ මහත්තයා හා ඇත්තද ඇත්තද කියන්නේ සමහරු ගහලා යන කාටවත් කියන්න එපා කියලා ගහලා යන මම නම් ආවේ මේ ගහන්න ගහන්න එපා මහත්තය දරු පවුල් කාරේ ගහන්න එපා බයි බයි හැබැයි සද්දෙට බයින්න එපා එයා කාමර වලට ඇහුනොත් හරි නෑනේ හැමින් බයින්න මං අහන් ඉන්න මං ආවේ මේ මගේ අතින් වෙච්ච වැරද්දකට සමාව ඉල්ලන්න එක්ස්කියුස්
excuse me. මට මිනිත්තුවක් දෙන්න පුදුම වෙන්න. මාත්‍ය මං හොටෙල් ෆීල්ඩ් එකට ඇවිල්ලා අවුරුදු 20ක්. මේ අවුරුදු 20ටම ඔය ගෙස්ට් කෙනෙක් ඇවිල්ලා යාකින් විච්ච වැරද්දකට සමාව ඉල්ලුවමයි. අපි සෙල්ෆි එකක් ගමුද? ආ නෑ ඕනේ කමන්නේ. පුදුමයි. මේ දැන් මොකද්ද උනේ මහත්තයාගේ අතින්? ඒක තමයි මේ අර මේ නම්බර් 2 ඔව් කාමරේ ඔව් මේ පොඩි හිලක් කාමරේ හිලක් තියෙනවා නම් මහත්තයා මොකටද මගෙන් සමාව ගන්න? මං එපෑ මහත්තයාගෙන් සමාව ගන්න. සමාවෙන්න මහත්තය සමාවෙන්න. වැරද්ද වෙලා තියෙන මගේ ඇතින් නම් මන් නේද සමාව ගන්න ඕනේ. ඔව් වැරද්ද මහත්තයාගේ ඇතේ නම් මහත්තය තමයි සමාව ගන්න ඕනේ. ඒක තමයි. එතකොට කොහෙද ඔය සිදුර තියෙන්නේ? මේ සිදුර තියෙන වහල්. මහත්තයාට හොඳටම විශ්වාසද වහලේ තියෙන සිදුරට සම්බන්ධ මහත්මයාමයි කියලා? ඔව්. ඒක මට හොඳටම විශ්වාසයි. නං කවන්නේ. එතකොට මහත්තයා කොච්චර විතර සිදුරක්ද තියෙන්නේ? මේ පොඩි කී පොඩි මේ මෙච්චරද පොඩිලා? හිලක් මහත්තයට පොඩි හිලක් උනේ කොයි කාලෙද මහත්තයා? අපිට නම් මේක පත හිලක්. මේ ඔළුව දාන්න පුළුවන් මහත්තයා. මහත්තයා දෙකේ කාමරේ මහත්තයට පොඩි අපිට පත. ඒ හිල හැදුනේ කොහොමද මහත්තයා? ඒක වඩා නෑනේ. අයිත් මට වැඩක් නැද්ද? මට ඔයා බලලා කියන්නේ ඒකේ ගාන කොච්චර ගෑනවද කියලා. මං ඒක දෙන්න. මහත්තයා මම මේ හෝටලේ මැනේජර්. උනාට ළමයි 3 දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. ළමයි හම්බුනේ නොදන්න කමට ඒක වැඩක් නෑ. ඔය පැත්තකට දාන්නකො. මහත්තයා ගෙවලයයි මං ගෙදරයයි. දැන් ඔය කාටද කෝල් කරන්නේ? අවුලට. ඒ මොකටද? නෑ ඉතින්. දැන් කොහොමත් මේ රස්සාව නැති වෙනවනේ. හෙට ඉඳන් හාල් පොල් ගන්න වෙන රස්සාවක් හොයා ගන්න ඕන කියන එක පවුල දැනුවත් කරන්න ඉබේ. අයියෝ, යා පොඩ්ඩක් නැත්තම් කලබල වෙන පොඩ උග තියන්නකෝ. උග තියන්නකෝ. අයියෝ. හරි කතාවන්නේ. මහත්තයා මොකෝ කලබල වෙන්නේ නැහැ මන් නැතුව. මම තමයි කලබල වෙන්නු. දෙකේ කාමරේ පත හිලක් තියනකොට මං කොහොමද හිත හදාගන්නේ? එහෙම නෙමෙයි. ඕක ඔයාව බලලා කියන්න. මං ඕකට යන වියදම වගේ දෙගුණයක් දෙන්නම් වහට. හරි ඉවරයිනේ. ක්ලෝස්ඩ් නේ. අනේ මන්දා. අයිතිකාරයට හොරෙන් හදන එක තමයි වැඩේ නේ. මේ මම ඔයාට දෙගුණයක් දෙන්නම් සල්ලි. එන්න මේ. ඒකම දෙනවා. හැදී. ඉවරයි. අද වැඩරිලා ගෙදර එනකොට පොඩි උන්ට පීට්සා 2-3ක් ගේනවා කියන වාද්‍ය උන්ගේ ආසාව. හැබැයි ඕඩර් කළොත් ගෙදරටම ගෙනින් දෙන්නේ වාද්‍ය. ඔව් දෙයි දෙයි දෙයි. හෙලෝ සුදු වෙරිගේ අද පීට්සා කවමු? Hey, hey.
සිස්ටම් මේ වෙලාවේ ලොකු වැඩක. පස්සේ කතා කරමු. කරුණාකරලා මං කියන දේ අහන්න. අහිංසක මෙහෙ ආවෙ නැහැ. ඒක වෙන්න බෑ සිස්ටර්. අහිංස මැඩම් ඊයේ රෑ නුවර ඒසි බස් එක නැගලා කෙලින්ම ඇවිල්ලා තින්නේ මෙහෙට. මොකද මැඩම් දන්නේ නුවරින් මේ හොස්ටල් එක විතරයි. දැන් ඔගොල්ලෝ මේ මුළු හොස්ටල් එකම සර්ච් කරානේ. හිටියනම් හම්බ වෙන්න ඕනනේ. සිස්ටර් මැඩම් මංගල ඇති. කරුණාකරලා මේක පිළිගන්න. මම බොරු කියන්නේ නැහැ. මම අවුරුදු දෙකකින්වත් අහිංසාව දැකලා නැහැ. මම තවත් කරදර කරු. මම පොලිසියට කෝල් කරනවා. අන්නාන සිස්ටර්. ඒකද කියන්නේ? මම මෙච්චෙල්ලා සිස්ටර්ත් එක්ක ගනුදෙනු කරේ බොහොම වැදගත් විදියට. ඔය පොලිසිය කියන වචනේ සිස්ටර්ගේ කටින් ආපහු පිට වෙන්න බෑ. සිස්ටර් මේ හොස්ටල් එකේ ඉන්න ඇයටවත් සිස්ටර්ටවත් කරදරයක් වෙනවට කැමති නෑනේ. ඒ හින්දා මේ දේවල් වලට පොලිසිය ගාව ගන්න බෑ. සිස්ටර් ඒක අපි දෙගොල්ලන්ටම හොඳයි. අහිංස හොයාගත්තද? සර් මං දැන් ඉන්නේ හොස්ටල් එකේ. මුළු හොස්ටල් එකම පෙරලා හෙව්වා හොයාගන්න බැරි වුණා. මම සිස්ටර්ගෙන් ප්‍රශ්න කර කර ඉඳලා තමයි සර් මට කතා කරේ. දීපන් සිස්ටර්ට ෆෝන් එක. ඕකේ සර්. කතා කරන්න. හෙලෝ සිස්ටර්, කරුණා කරලා අහිංසව හංගලා තියෙන තැනකින් යාව එළියට දාන්න. කවුද කියන්නේ අපි අහිංසව හංගගෙන ඉන්නවා කියලා? ඒ ළමයා මෙහෙ ආවේ නැහැ. ඒ කතාව මං විශ්වාස කරන්නේ නැහැ සිස්ටර්. වෙඩින් එක දවසේ පැනලාපු කෙනා නුවර ඉන්ටර්සිටි එකක නැග්ගා නම් එයා කෙලින්ම යන්න ඕනේ එයා හොද්දටම දන්න තැනකට. ඒ කියන්නේ එයා අවුරුදු ගාණක් තිස්සේ නැවතිලා ඉගෙන ගත්ත එයාගේ හොස්ටල් එකට. එයා එතන ඉන්න ඕනේ. නැත්තම් සිස්ටර් යාව හැංගුවා. අනේ කරුණාකරලා මං කියන එක අහන්න. ඔය දෙකම නෙමෙයි. ඇත්තටම අහිංස මෙහෙ ආවේ නැහැ. සිස්ටර් කියන දේ විශ්වාස කරන්න තරම් මම මෝඩෙක් නෙවෙයි. මෙතනින් එහාට සිස්ටර්ට සිද්ධ වෙනවා මං කියන විදිහට වැඩ කරන්න. සිස්ටර්ට ඒක කරන්නම වෙනවා. සිස්ටර් ඔය සිස්ටර් ළඟ ඉන්න මගේ මනුස්සයට ෆෝන් එක දෙන්න.
ඔව් සර්. රංජි සිස්ටර්ට තැහෙන්න ඔය ෆෝන් එක ස්පීකර් ෆෝන් දාන්න. ඕකේ සර්. සර් ෆෝන් එක ඔන් කරා. රංජි මෙතනින් එහාට අපේ කෙනෙක් සිස්ටර් ළඟ තියන්න ඕනේ. හොස්ටල් එක ඇතුළට තව ගෑනු දෙන්නෙක් දාන්න ඕනේ. හොස්ටල් එක වටේට අපි මිනිස්සු ඉන්න ඕනේ. සිස්ටර්ට එන ටෙලිෆෝන් කෝල්ස් අපේ කෙනා ආන්සර් කරන්න ඕනේ. වැදගත්ම දේ තමයි පොලිසිය කියන වචනේ සිස්ටර්ගේ ශබ්දකෝෂයෙන් අයින් වෙන එක. තේරුණාද සිස්ටර්? තේරුණා. හදන්න යන වියදම් වගේ දෙගුණයක් දෙනවා කිව්වනේ. ඔව්. හතර ගුණයක් හරි දෙන්න. මාත්‍යා මේක හිල් කරපු හැටි මට පොඩ්ඩක් කියනවාද? මේ මම එදා රෑවෙල ඇවිල්ලා ඔගලන්ට කතා කර කාටවත් ඇහුන්නේ නැහැ. ගේට්ටු ඔක්කොම වහලා තිබ්බේ. මේ මිසුත් කාමරේ තනියමනේ. ඊට පස්සේ මම කල්පනා කරා වහලෙන් ඇවිල්ලා උළු ගැට ටික අයින් කරලා ඇතුළට එන්න. උළු ගැට අයින් කර කර ඉදි දා මේක වුණා. යකු ඇඳට කෙලින්ම වැටලා තියෙන්නේ. මහත්තයා නම් යකෙක්. කවුද? මහත්තයා. නෝනට හිනා. නෝනට මේක සිවිලිමයි ඇඳයි අතර ප්‍රශ්නයක් වුණාට මට මේක ජීවිතයයි රස්සාවයි අතර ප්‍රශ්නය. මේ මෙතන ලක්ෂයක් තියෙනවා. මේක තියාගන්න. මේක හදන්න නම් එච්චර යන්නේ හෙකුත් නෑ. නෑ උනාට මේ කාටවත් පේන්න දෙන්න හදන්නත් එපේ. ඕක තියාගන්න. මං ෂේප් එකේ බාස් කෙනෙක් ගෙනල්ලා ෂේප් එකේ මේක ෂේප් කරගන්නම්. මාත්‍යා මේක හෝටලේ වෙන කාටවත් කියන්න එපා. ඒක මට කරන උදව්වක්. නෑ නෑ නෑ. මං හෝටලේ කාටවත් කියන්නේ නෑ. මේ ඔයාර හැමදේම කියන වාගේ වයිෆ්ට කියන්නත් එපා. ගෑණියෙකුටවත් කියන්න පුළුවන් කතාද මාත්‍යා ගල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපේ ගෑනුත් බලාපොරොත්තු වෙයි වහලේ කඩාගෙන ඇවිල්ලා ලව් කරන එකක්. එහෙම තමයි එහෙම තමයි. ආදරවන්තයාට ආදරවන්තිය හොයාගෙන යන්න ඕන වුණාම වහලේ කඩන්න නෙමෙයි මහ පොළොව බිඳගෙන හරි එනවනේ නිමාත්‍ය. ඕන නෝනා හොඳ මහත්තයෙක් ලැබිලා තියෙන්නේ. නෝනටත් දවසක කටක් ඇරලා තමන්ගේ දරුවන්ට කියන්න පුළුවන්. උඹලගේ තාත්තා ඒ කාලේ මාව බලන්න ආවේ සිවිලින් කඩාගෙන කියලා. මට දැන් හිතා ගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා.
මාව මීට වඩා ආරක්ෂාව තියෙන තැනකට ගිහිල්ලා දාන්න. මං ඔයාලට ඕන තරම් සල්ලි දෙන්නම්.